දැන් වර්තමාන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කිසිදු ජනවරමක් නැහැ පැහැදිලිවම. මේ රටේ ජනතාව අරගලයක් කරලා පාර්ලිමේන්තුවේ 225 එපා කියපු අරගලයක් කරපු ජනතාවක් මේ ඉන්නේ. රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂව රටින් පැන්නුවා. ඉතින් එහෙම කරාට පස්සේ රනිල් වික්‍රමසිංහව ගෙනල්ලා පොහොට්ටුවේ කණ්ඩායම දැන් මේ වෙනකොට රට ගෙනියනවා. මේ රට ගෙනියන්නේ ජනවරමක් නැතුව. ඔවුන්ට ජනවරමක් ගන්න තිබ්බ පළවෙනි අවස්ථාව තමයි මාර්තු මාසේ 9 වෙනිදා පළාත් පාලන මැතිවරණය. පළාත් පාලන මැතිවරණය පවත්වන්න දෝ කුමන්ත්‍රණකාරීව ඉස්සරහට ගිහිල්ලා දැන් තවත් එහාට ගිහිල්ලා ඒ හිටපු ඒ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට ගෙනනවා පාර්ලිමේන්තුව වරප්‍රසාද කමිටුවට. තමන් විසින්ම මැතිවරණ කල් දාගෙන. එතකොට දැන් මේවායි කුමන්ත්‍රණ කරලා මේ ආණ්ඩුව යන ගමන් දැන් මොනවද කරන්නේ? දැන් මේ ආණ්ඩුව කරමින් ඉන්නේ කම්කරු නීති සංශෝධනය කරන්න යනවා. දැන් අපි දන්නවා කම්කරු නීති කම්කරු අනපනත් 48ක් සංශෝධනය කරන්න යනවා. දැන් මේ කම්කරු නීති සංශෝධනය කරන්න මේ රටේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට දෙන ජනවරම කුමක්ද? මේ ආණ්ඩුව බලයක් දීලා තියෙනවද ජනතාව වැඩ කරන්න? ඒට මේ තාක් තිබ්බ කම්කරු නීති සංශෝධනය කරන්නේ කොහමද? දැන් වැඩ වර්ජනයක් කරන නම් ඔවුන්ගේ මේ අලුත් කම්කරු නීති අනුව වැඩ වර්ජනය කරන්න දවස් 28ට කලින් දැනුම් දෙන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ වැඩ වර්ජනය කරන ශේෂ්ත්‍රයේ සියලු දෙනා එක්කව වෙලා ඡන්දයක් තියන්න ඕනේ. ඡන්දයක් තියෙනකොට කම්කරු කොමසාරිස්ස ගෙන්නන්න ඕනේ. ගෙට් මේ වැඩ වර්ජනය කරන්න පුළුවන්ද? ක්ෂණික වැඩ වර්ජන. දැන් මේ කරන දේවල් වලට මේවා වළක්වන්න තමයි ඔවුන් පියවර ගන්නේ. කම්කරුවන්ගේ වෘත්ති අයිතිවාසිකම් වළක්වන්න, මේ ජනතාව සංවිධානය වෙන්න වළක්වන්න, වැඩ කම්කරු පන්තිය සංවිධානයක වළක්වන්න, සම්පූර්ණයෙන්ම සංවිධානයේම වළක්වන්න තමයි මේ නීති ගේන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් මේ රටේ ටෙලිකොම් රක්ෂණය ඇතුළු සියලු ආයතන විකුණන්න, මේ රටේ සම්පත් විකුණන්න රනිල් රාජපක්ෂාන්ට බලය දුන්නේ කවුද? මේ රටේ දුම්රිය ඉඩම්, තැපැල් කන්තෝරු, මේ සියල්ල විකුණන්න කවුද මේකට බලය දීලා තියෙන්නේ? මේ රටේ ජනතාව, මේ රටේ ජනාධිපතිවරයාත්, මේ පොහොට්ටු ආණ්ඩුවත් පැන්නුවට පස්සේ ඔවුන් ඡන්ද 134න් බලයට ඇවිල්ලා මේ රටේ නීති වෙනස් කරනවා. අපි දැක්ක ප්‍රතිදස්ත පනත ගෙනාවා, ඊළඟට ගෙනාව පුනරුත්ථාපන අධිකාරී පනත ගෙනාව අරගල කරුවන් මර්ධනය කරන්න, ඊළඟට විකාශන අධිකාරී පනත ගෙනාව ජනමාධ්‍ය මර්ධනය කරන්න, දැන් ඊළඟට දෙනවා කම්කරු නීති සංශෝධනය කියලා කම්කරු පන්ති මර්ධනය කරන්න. දැන් මේ ලෑස්ති වෙන්නේ මේගොල්ලන්ට කවුද බලයක් දුන්නේ? මේ රටේ දේපළ විකුණන්න බලයක් දුන්නේ කවුද? මේ ජනවරමක් නැති ආණ්ඩුවක්, ජනතා බලයක් නැති ආණ්ඩුවක් තමයි මේ ඉන්නේ. මේගොල්ලෝ තමයි මේ ඔක්කොම විකුණන්න යන. දැන් මේගොල්ලෝ විකුණුවට පස්සේ ඊළඟට ජන අනුමැතියෙන් එන ආණ්ඩුව මොකද කරන්නේ? මේකයි ප්‍රශ්නේ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ජන අනුමැතියක් නැති ආණ්ඩුව ගෙදර යන්න ඕනේ. දැන් මේගොල්ලෝ ගෙදර යන්නේ නැතුව, ඡන්ද තියන්නේ නැතුව ඉඳගෙන මේවා සංශෝධනය කරන්නේ කොහොමද? අපි රටේ ජනතාවගෙන් අහන්නේ මේකට අපි ඉඩ දෙනවද නැද්ද කියන කාරණාව. මේක තමයි අද තියෙන බරපතලම ප්‍රශ්නේ. අපි දන්නවා දැන් මෙතනදී අපිට පේන දෙයක් තමයි දැන් ආයිත් පෝට්ටුවේ කණ්ඩායම් අන්න දැන් යනවා රට පුරා, යනවා සංවිධානයක රැස්වීම තියදී. ඒගොල්ලෝ යනවා රට පුරා ගිහිල්ලා ඒගොල්ලොත් ආසන සංවිධාන රැස්වීම. මේ රැස්වීම වල මොකද කියන්නේ? තෙල් පෝලින් තිබ්බලු, ගෑස් පිපිරුවලු. යකෝ ගෑස් පිපිරුවේ අපිද? දැන් මේ ගෑස් පිපිරුවලු කුමන්ත්‍රණයක්ලු. ගෑස් පුපුරන එක කුමන්ත්‍රණයක්ලු. මේ රටේ මිනිස්සු මැරුණ ගෑස් පිපිරුවලු කවුද? මිනිස්සුන්ට පිස්සුද ගෑස් පිපිරුවලු මැරෙන්නේ? ආ තමන්ගේ වල ගෑස් ටැංකිය නල්ලා මේ 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 ගෑස් පිපිරුවලු පෝලිං වල හිටියලු. මේ සියලු දේවල් කරලා දෙන මිනිස්සු. ඒක නිසා තමයි ජනතාව නැගිට්ටේ. ඒක නිසා තමයි ගෝඨාභය එළෙව්වේ. මේ ඔක්කොම කරේ අරගල කරවලු. අරගල කරව ගැන කවුද? මේ අරගලේ නායකයෝ කවුරුත් හිටියේ නැහැ. මේ අරගලේ කියලා ජනතාව මිලියන ගණන් ජනතාව පාරට ඇවිල්ලා තමයි ගෝඨාභය පැන්නුවේ. මේ රටේ ජනතාව ආණ්ඩු පැන්නුවේ මහින්ද රාජපක්ෂ ගෙදර ඇරියේ, බැසිල්ල ගෙදර ඇරියේ. ජනතාව, ඒ ජනතාව තමයි අරගලේ කරේ. අරගලේ කරපු ජනතාවට තමයි මේ කෝචක් කරන්නේ. මේ අරගල කරුවෝ තමයි මේවා කරේ. අරගල කරුවෝ තමයි රට ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. පෝලිං අදලා තියෙන්නේ. මේ පෝලිං මේ ඇතිකරපු ප්‍රශ්න වලට තමයි මේ ආවේ. අපි දන්නවා පොහොට්ටුවේ ආණ්ඩුව පැහැදිලිවම ප්‍රකාශයටපත් කළා මේ රට බංකොලොත් කියලා. මේ රට බංකොලොත් කියලා කිව්වේ මේ ආණ්ඩුව. පොහොට්ටු ආණ්ඩුව දැන් ඉන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුව තමයි රට බංකොලොත් කියලා කිව්වේ. ඒ වගේම වුන් කුවා මේක මැදි ආදායම් ලැබෙන රටක ඉඳන් පහළ ආදායම් ලැබෙන රටක් වඩා ඉපත් කරනවා කියලා උම්ම කියලා රට නැති කරලා මේ සියලු දේවල් කරලා දැන් කුප්පගෙන එනවා මේවා කරේ අරගල කරුවෝ කියලා. අරගල පැන නැගුණේ ඒක නිසායි. ඒක නිසා අපි රටේ ජනතාවට කියනවා අපි නැවත නැගිටින්න ඕනේ.